මාතර ගංවතුරට කොටු වූ දරුවන්ට ශිෂ්‍යත්වයේ ලියන්න පහසුකම්. හිට විභාගේ එතකොට මේ වෙනකොට ඒ දරුවෝ විභාගේ ලියන්න හිටපු ඇතැම් මධ්‍යස්ථාන යට වුණා යට වෙලා ඒ නිසා ඒව පැවත්වන්න බැරි ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. අන්න ඒ නිසා පහසුකම් හදනවා වගේම අපි ඊළඟට ගියොත් එහෙම දිවයින පුවත්පතට එහි දැක්වෙනවා ගංවතුරු ප්‍රදේශවල ශිෂ්‍යත්ව දරුවන්ට වෙනම මධ්‍යස්ථාන. පිහිටුවීම පිළිබඳව ඒ නිසා ඉතාම කඩිනමින් ඒ කටයුතු සකස් කිරීම මේ වන විට සිදුවෙන බව සඳහන් වෙනවා. යම් ගැටලු ඇත්නම් ඔබට දෙමාපියන්ට ඒ පිළිබඳ විමසන්ට පුළුවන් 0.41 22 34 134 කියන ඔබ දකින දුරකථන අංකය නැත්නම් කෙටි අංකය 117 ඒ පිළිබඳ තොරතුරු විමසීම් කරන්නට පුළුවන් කියලා අද ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් ඇතුළු මේ පිරිසගෙන එන වාර්තාවේ අපට අපේ වාර්තාකරුවන්ගේ මේ පුවතේ දකින්නට පුළුවන්කම ලැබෙනවා. ඊළඟට අපි මෙන්න මේ පුවතට අවධානය යොමු කරමු. ශිෂ්‍යත්වයේ ආත්ලග හෝරා ගණනාවක් ඉතිරිව තිබෙන්නේ දවසකට ආසන්න කාලයක්. එතකොට මෙන්න දිවයින වාර්තාවක ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් තමයි මේ වාර්තාව ගෙනෙන්නේ. ශිෂ්‍යත්ව දරුවන්ට පෙරදා රාත්‍රී පැය 7ක 8ක නිින්දක් ඕනේ. පෝෂණයත් ඉතාම වැදගත්. විභාගීවරු පසු ප්‍රශ්න පත්‍රය ගැන අහන්න එපා. මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහත්මයා වෛද්‍යවරයා තමයි බොහෝ ආදරෙන් දෙමාපියන්ගෙන් මෙහෙම ඉල්ලන්නේ. අම්මා තාත්තා එහෙම නොකරනවා නම් ඒ කරන්නේත් අනාදරයට නොව ආදරයට බව අපි හොඳින්ම දන්නා කාරණේ. ඉහ වහා ගිය ආදරයට බවත් හොඳින්ම දන්නා කාරණේ. ඇත්තටම ආදරේ නම් වෛද්‍යතුමා එක්ක ඔබ එකග වෙන එකයි වඩා හොඳ. කොහොම වුණත් පැය හතාටක නිින්දා කියන්නේ දරුවන්ට වැඩිහිටියන්ට කාටත් වැදගත්. නිින්දා අඩුවෙන්න එන්න එන්නම අපි මරුවා සමග වාසයට යන්න සූදානම් වෙනවා කියනක කවුරුත් දැනගන්න ඕනේ කාරණයක්. පෝෂණයත් හරිම වැදගත්. මේ මනස වර්ධනය වෙන්න කෑම බීම ටිකින් ලැබෙන්න ඕනේ පිටිවහල වෛද්‍යවරයා මතු කරන්නේ. විභාගයේ වරුණාම ප්‍රශ්න ඉවර වෙච්ච විභාගයක් ගැන නැවත දරුවන්ගේ හිත අලන්නේ පාකිල දැන් මේ තැලිච්ච ටික හොඳටම ඇති. ඒ දරුවෝ විවිධ සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම් ක්‍රීඩා මේ ආදියට යොමු කරලා අර හිරවෙච්ච තැලිච්ච පොඩිවෙච්ච මනසට විවේකයක් දීලා නැවත පිබිදෙන්නට අවස්ථාව දෙන්න කියලා තමයි වෛද්‍යවරයා ඉල්ලන්නේ. අපි කියනවට වඩා මේ විශේෂඥ මතය කියවා බැලුවොත් දෙමාපිය විදිහට ඔබට බොහෝ වටින දේ ගන්න පුළුවන් වෙයි. අපි මීළඟට අවධානය යොමු කරන්නේ දිවයින පුවත්පතේ වාර්තාවක් වෙත සසුබ පැතුමක් වෙත. දරුවනේ හෙට ශිෂ්‍යත්වයේ හොඳට ලියන්න. දිවයින පත්තරේ සුබ පතනවා. ශිෂ්‍යත්වයේ ලියන්ට සූදානම් දරුවන්ට මේ ප්‍රාර්ථනාවත් එක්ක පැය එකහමාරකට කලින්වත් විභාග මධ්‍යස්ථානයට එන්න විභාග කොමසාරිස් ජෙනරාල්වරයා ලබා දෙන උපදෙස් තමයි මේ ඵල වෙලා තියෙන්නේ. ඒ ඇතුළුව තම තමන්ගේ පාසල මගින් ලබා දුන් උපදෙස්, විභාග දෙපාර්තමේන්තුව මගින් ලබා දී තිබෙන උපදෙස් පිළිපදිමින් දරුවන්ට මානසික නිදහසක්ද සහිතව විභාගයට හරිම ප්‍රබෝධමත් ලෙස ඉදිරිපත් වෙන්නට අවශ්‍ය පසුබිම දැන් පුළුවන් දෙමාපියන්ට අදාළ පාසලට සපයා දෙන්න. තවත් පැය කිහිපයක් පමණයි දරුවන්ට එමෙන්නත දවසකට ආසන්න කාලයක් පමණයි ඉතිරි වෙලා තියෙන්නේ.